අපි දන්න දේ එක්ක සංසන්දනය කරද්දී නොදන්න දේ වැඩි. නමුත් අපි දන්න දෙයින් අපට කළ හැකි දේ බොහෝයි. කැලණිය විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී ජාත්‍යන්තර පරීක්ෂණ සම්මේලනය අද ආරම්භ වූයේ දෙස් විදෙස් විද්වතුන් නැතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ මෙරට ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතායි. සමාරම්භක උත්සවයට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්තිද සිල්වා, ඉන්දියාවේ සෝලාපූර් විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බ්‍රුනාලීන් ෆ්‍රෙඩ්නවිස් යන මහත්මීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා. සංවර්ධනවාදය අභිමුව දකුණු ආසියානු සමාජවල යහපැවැත්ම යන තේමාව යටතේ පැවැත්වෙන පර්යේෂණ සම්මේලනය සඳහා ඉන්දියාව හා බංග්ලාදේශයේද නියෝජනය කරමින් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් 100කට ආසන්න පිරිසක් එක්ව සිටිනවා. උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හා අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දිකි මහතායි. කැලණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ සෝලාපූර් විශ්වවිද්‍යාලය අතර විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන් හුවමාරු කර ගැනීමේ අවබෝධතා ගිවිසුමකටද මෙහිදී එළඹුණා. ජාතික සංඛ්‍යාලේඛන දත්ත වාර්තාවන්ට අනුව ආර්ථික වර්ධනයක් පෙන්වුවත් සමාජ කොටස් ඉන්නවා තම දරිද්‍රතාවයෙන් දුක් විඳිනවා. දේශපාලනඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සංවර්ධනය මනින්නේ මූල්‍යමය මිනුම්දඩු අනුව වෙන්න පුළුවන්. සමාජයේ යහපත ඊට සමගාමීව යන දෙයක් නෙවෙයි. තොරතුරු තාක්ෂණය අසුරින් ඇති ජාත්‍යන්තර සන්නාම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අපි ලංකාවට පැකිලීමකින් තොරව ඩොලර් බිලියන 4ක ආධාර අරගෙන අපි ලංකාවට ආවේ. ඉන්දියාව තමයි ලංකාවේ මූල්‍ය සහතිකය වෙනුවෙන් ප්‍රථම වතාවට IMF එකට ලිඛිතව කතා කරපු රට. එමගින් IMF සහන දොරටුව ලංකාවට විවෘත වුණා. අපේ බලාපොරොත්තුව ඉන්දියාවෙන් ලංකාවට ආයෝජන රැගෙනීමයි. ලංකාවට වැදගත් ක්ෂේත්‍රයන් වන පුනර්ජනනීය බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපනය, ඖෂධ, යටතල පහසුකම් වැනි ක්ෂේත්‍රයන්වලට ආයෝජන ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන උත්සවයෙන් පසුව ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ සැසිවාර ආරම්භ කළා. එහිදී දෙස් විදෙස් විද්වතුන් දේශන පැවැත්වූ අතර ගම්මැද්ද පිළිබඳවද ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයට පැමිණි විද්වතුන් දැනුවත් කෙරුණා. අපි කතා කරන්නේ මනුෂ්‍යයාගේ යහපත නැතුව ලෝකයේ ජීවත් වෙන අනිකුත් ජීවීන්ගේ යහපත නෙවෙයි. සංවර්ධනය සම්බන්ධයෙන් ඇති කතාබහේදී මනුෂ්‍යයාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. අපි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්නේ ස්වභාවික පරිසරය ගැන කිසිවක් නොතකමින්. තිරසර සංවර්ධන සැලැස්ම යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරලා අනාගත පරපුරටත් ඒ ඉතිරි කරන්න. ඒත් මේව ගැන කොපමණ කාලයක් කතා කළත් අපේ මිනිස්සුන්ගේ යහපැවැත්ම සාක්ෂාත් කරගෙන නැහැ. When we think about development, සංවර්ධනය ගැන සහ සමාජයේ යහපාත්ම ගැන කතා කරද්දී අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ කොතනින්ද පටන් ගන්න කියලා. අපි මුලින්ම යථාර්ථය තීරුම් ගන්න ඕනේ. අපි ඇත්ත තීරුම් ගන්න ඕනේ. අපි කරුණු තක්සේරු කරගන්න ඕනේ. දෙවනුව අපි අගය කරන්න ඕන. අපිට දැන්ටමත් තිරසර නායකත්ව දර්ශනයක් මේ රටේ තියෙනවා. ඒ නිසා තමයි අපි අවුරුදු දහස් ගණනක් පැවතගෙන ඇවිත් තියෙන්නේ. දකුණු ආසියාව ලෝකයේ ඉපැරණිම කොටසක්. අපේ ඉතිහාසය හා පුරාවිද්‍යාව තාමත් ගවේෂණය වෙමින් පවතිනවා. අපි දන්න දේ එක්ක සංසන්දනය කරද්දී නොදන්න දේ වැඩි. නමුත් අපි දන්න දෙයින් අපට කළ හැකි දේ බොහෝයි. ඒ වගේම අපි දන්න දේ අපේ අවශ්‍යතාවන් හඳුනා ගන්න ප්‍රමාණවත්. අපිට අභියෝග රැසකට මුහුණ දෙන්න තියෙනවා ඉදිරි කාල සීමාවේ. අපිට විනාශ වෙන්න පුළුවන්, නැත්නම් අපිට දිරිමත් වෙන්න පුළුවන්. ඒ තීරණය අප සතුයි. ලබන 26 වනදා දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේදී කලාපයට වැදගත් පර්යේෂණ පත්‍රිකා සාකච්ඡාවට ගැනීමට නියමිතයි. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.